ජීදය කුමරුන් සයදෙනා සහ කර්ණවේමියා 500ක් රහතුන් වහන්සේලාට වාසෙට්ට සූත්‍රය දේශනා කරමින් ආනන්ද හිමි දිනේ කටයුතු ආරම්භ කරයි තරුණ බ්‍රාහ්මණයින් දෙදෙනෙකු සිටියා එක් අයෙකුගේ නම වාසෙට්ට අනික් තැනැත්තා භාරද්වාජී කෙනෙක් බ්‍රාහ්මණෙක් වෙන්නේ කොහොමද කියලා මේ දෙදෙනා සංවාදයක් ආරම්භ වුණා භාරද්වාජ කීවා කෙනෙකුගේ පවුල කුලය අනුව තමයි එය තීරණය කරන්නේ තමන්ගේ රුධිර පරම්පරා හතක් ඇතුළත වෙනත් කුල හා මොහු වී නැත්නම් කෙනෙක් බ්‍රාහ්මණ වෙනවා කියා නමුත් වාසෙට්ට කීවා මා එකඟ වන්නේ නැහැ කෙනෙකුගේ ක්‍රියාවන් යහපත් නම් රාජකාරී යුතුකම් ඉටු කරනවා නම් ඒ තැනැත්තා තමයි බ්‍රාහ්මණ කියා ඔහු කීවා දෙදෙනාම තම තමන්ගේ මතවල එල්බ සිටියා දෙදෙනාටම තමන් හරි බව තහවුරු කරගන්නට බැරි වුණා අපි කාගෙන් හෝ උපදේශක් ගමු ගෞතම කියා තවුසෙකු ඉන්නවා ඒ ශාක්‍ය වංශික කුමාරයා උතුම් ජීවිතය ගැන උගන්වනවා එවන් සාන්තුවරයෙකු දැකීමත් යහපත් අප මේ ගෞතම කියන තාපසතුමා වෙතට ගිහින් මේ ප්‍රශ්නය විසඳා ගනිමු යයි වාසෙට්ට යෝජනා කළා ඉතින් මේ තරුණයන් දෙදෙනා ඒ තාපසතුමා සොයා ගියා හමු වූ විට ඉතා විනීතව ගෞරවයෙන් ආචාර කළ පසු වාසෙට්ට කතා කළා ස්වාමීනි අප දෙදෙනාම සාම්ප්‍රදායික උගන්වීම් අනුව යන සිසුන් අප දෙදෙනාටම වේදේ පිළිබඳ මහා දැනුමක් තිබෙනවා එසේ වුවත් ගෞතමේනි අපට එකඟ විය නොහැකි ප්‍රශ්නයක් තිබෙනවා එනම් බ්‍රාහ්මණේකු වන්නේ කෙසේද යන්නයි ඒ නිසා කරුණා පෙරදරිව අපට බ්‍රාහ්මණේකු වන්නේ කෙසේද වටහා දෙන්න බුදුන් වහන්සේ පිළිතුරු දුන්නා ජීවත් වෙන නොයිකුත් සත්වයන් අතරේ විවිධාකාර සත්ව වර්ග සිටිනවා ගස්වැල් තනකොළ කුරුමිනි සතුන් සිව්පාවුන් උරගුන් මත්සයින් ජලජ සත්වයින් කුරුල්ලන් හා පියාඹා යන වෙනත් සතුන් ගත්විට ඔවුන්ගේ වර්ගීකරණයක් දක්නට ලැබෙනවා කෙසේ වුවත් මිනිස් සතුන් අතරේ එහෙම වර්ග කිරීමක් නැහැ ඇත්තේ එකම වර්ගයයි ගෙල සිට යටි කුස දක්වාත් උඩ හිස සිට දන හිස දක්වාත් පිටුපස සිට පපුව දක්වාත් මිනිස් සත්වයන් එකම જાතියක් මිනිසුන් අතර වෙනසකට ඇත්තේ ඔවුන්ගේ ක්‍රියාකලාපයයි මිනිසෙකු ගොවියෙකු වූ විට ඒ නැත්නම් වෙනත් කර්මාන්තයක නියැලෙමින් ජීවත් වන විට වෙළඳාමෙන් හෝ අන් අයට සේවය කිරීමෙන් වැටුපක් ලබන විට ඒ අයව ඒ නියැලෙන රැකියාවේ නමින් හඳුන්වනවා ඒ අයට බ්‍රාහ්මණ කියා කියන්නේ නැහැ කෙනෙක් හොරෙක් විය හැකියි සොල්දාදුවෙකු විය හැකියි පූජකයෙකු හෝ රජෙකු විය හැකියි ඔහුව හැඳින්වෙන්නේ ඒ කරන ක්‍රියාවෙන් කෙනෙකුගේ මව නිසා හෝ පරපුර නිසා හෝ කෙනෙකු බ්‍රාහ්මණේකු ලෙස හඳුන්වන්නේ නැහැ කෙනෙකුට ගෞරවයෙන් ශ්‍රීමත් යයි ආමන්ත්‍රණය කළ පළියට ඔහු පුරුදු ගතිවලින් හා මෙදීම් වලින් නිදී නැහැ කෙනෙක් බැඳීමෙන් හා උපාදානයෙන් නිදහස් නම් ඒ තැනැත්තා බ්‍රාහ්මණේකයි මා හඳුන්වනවා පහත සඳහන් තැනැත්තන් මා බ්‍රාහ්මණයෝ ලෙස හඳුන්වනවා කෙනෙක් සියලු බන්ධන වලින් මිදුණා නම් තව දුරටක් තැවීමක් නැත්නම් කෙනෙක් අවිද්‍යාවෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණා නම් ඔහු බ්‍රාහ්මණේ එමෙන්ම කෙනෙක් බාධක හැරදා විමුක්තිය ලද්දේ නම් කෝප නොගන්නේ නම් නින්දා අපහස විඳ දරා ගන්නේ නම් උපේක්ෂාවම තම ශක්තිය කරගන්නේ නම් ඔහුද බ්‍රාහ්මණේ කෝපය හා අවිද්‍යාවෙන් මිදුනේ නම් හික්මීමේ හා නිර්මල ක්‍රියාවේ බලය පමණක් ඇත්නම් දුසිරිත් ගති නැත්නම් යලි උපතක් නොවේයයි හිතෙම බ්‍රාහ්මණේකයි මා හඳුන්වනවා ඉඳුරන්ගේ ආශාවන්ගේ මිදී
ප්‍රඥාවෙන් අගතන්පත් වීනම් නිවැරදි මාර්ගය තෝරා ගනිනම් ඔහු බ්‍රාහ්මණේ අන් අය හා අනවශ්‍ය ලෙස මුසු නොවේනම් භීෂණ ක්‍රියා නොකරයිනම් ඔහුද බ්‍රාහ්මණේ කිනකුගේ ආශාව වෛරයත් උඩකු බව හා ඊර්ෂ්‍යාව නැති වීනම් සත්‍ය ඕත් අරුත් බර ඕත් වදන් කතා කරයිනම් ඔහු බ්‍රාහ්මණේ කිසි විටක සොරකම් නොකරයිනම් මෙලොවින් හෝ පරලොවින් කිසිවක් බලාපොරොත්තු නොවේනම් සැක නැත්නම් මරණයෙන් පසු මිදුනේනම් ඔහුද බ්‍රාහ්මණේ කුසල් අකුසල් දෙකින්ම ඔබට ගියේනම් ඔහුද බ්‍රාහ්මණේකි ශෝකයෙන් හා කෙලෙසුන්ගෙන් මිදී නිර්මල වීනම් සෝවාන් මාර්ගයෙන් හෝ එයින් ඔබට ගියේනම් භාවනානුයෝගී වේනම් විරාගී හා සැක රහිත වේනම් ඉඳුරන් පිනවීමෙන් ඈත් වේනම් යලි යලි ඉපදීමේ භව චක්‍රයෙන් මිදුනේනම් ඔහුද බ්‍රාහ්මණේකි සියලු තණ්හා නැති වේනම් ව්‍යාපාදයෙන් තොර වේනම් සියලු සතුන් ඇති වෙන නැති වෙන හැටි තේරුම් ගනිනම් කිසිදු බැඳීමකින් තොරව විමුක්තිය ලද්දේනම් ඒ තැනැත්තාද බ්‍රාහ්මණේක් වේයි සියලු තනතුරු නම් ගොත් හා ජාතීන් පාරම්පරික වදන් පමණයි බොහෝ කාලයක් තිස්සේ අනුවන වූ මිනිසුන්ගේ මනසෙහි මේ මුසා විශ්වාසයන් ගැඹුරට කිඳා බැස තිබුණා මෙවන් අනුවන මිනිසුන් තවමත් කෙනෙක් උපතින් බ්‍රාහ්මණ වේයයි කියති කිසිවෙකුත් උපතින් බ්‍රාහ්මණේකු නොවේ කිසිවෙකුත් උපතින් වසලේකුද නොවේ කෙනෙක් බ්‍රාහ්මණේකු හෝ වසලේකු වන්නේ කරන කියන දේ නිසාය නුවණැති මිනිස්සු ක්‍රියාවන් තත්වාකාරයෙන්ම දකිති ඒ අය කර්මය හා ඵලය දනිති ඔහු පටිච්ච සමුප්පාදය දනිති ලෝකේ පැවතින්නේ හා නැතිවෙන්නේ හේතු සහිතවයි සියලු සත්වයන් එයට බැඳී සිටිති බ්‍රාහ්මණේ කුවන්නේ හික්මීමෙන් සම්මා ආජීවයෙන් සහ ආත්ම සංයමේනි මේවා බ්‍රාහ්මණේ කුවීමේ ගුණධර්මයි වාසෙට්ට භාරද්වාජත් බුදුන් වහන්සේට කියා සිටියේ ගරු ගෞතමයන් වහන්ස ඔබ වහන්සේ අපට සත්‍ය තේරුම් කර දුන්නා එහෙන් අපි ඔබ වහන්සේ සරණ යමු ඔබ වහන්සේගේ ධර්මය සරණ යමු ඔබ වහන්සේගේ සංඝයා වහන්සේ සරණ යමු ගරු ගෞතමයන් වහන්ස අප උපාසකයන් ලෙස පිළිගනිත්වා මේන් පසු අප හැමදාටම ඔබ වහන්සේගේ සරණ යන්නෙමු ආනන්ද හිමි සූත්‍රය අවසන් කර මුලසුනින් ඉවත්වද්දී මහා කස්සප හිමි යමේරුකාව නාද කරයි ඒ ගැඹුරු හඬ පහත නිම්නේ පුරා රැව් පිළි රැව් දෙයි අද රාත්‍රියේ රැස්වීම මෙපමණයි යලි අලුයම හමුවෙමු ඔබ වහන්සේලා හැම දිනාටම සුභ රාත්‍රියක් වේවා 500ක් රහතුන් වහන්සේලා ශාලාවෙන් නික්ම යති තවදුරටත් සාකච්ඡා කිරීමට අනුකාරක සභාව මහා කස්සප හිමියන්ගේ ගුහා මෙදිරියට යයි හැමදෙනම සුවපහසුව ඉඳගත් පසු මහා කස්සප හිමි කතා කරයි ආනන්ද හිමියනි මා හිතන්නේ ඔබත් ඔබේ ඥාතීනුත් කතාවට පිවිසෙන්නේ මෙතනදීය කියා උපාලි හිමියනි ඔබත් පිවිසෙන්නේ මෙතනදී ඔබ හැමට ගරු බුමන් දරා ගන්නට සිදුවන්නේ මෙතනදී නේද ආනන්ද අනුරුද්ධ බද්දිය සහ උපාලි යන හිමිවරුන් සැහැල්ලුවෙන් සිනාසෙන්නේ තමන් මේ කතාවටම එළඹෙන තැනට ලකලෑස්ති විමිනි ශාසනයට ඇතුළු වීම ගැන ඔබේම පුවතින් ආරම්භ කරන්නට කැමැති කවුද යැයි රහතුන් වහන්සේලා සතර දිනාගෙන් මහා කස්සප හිමියෝ විමසති වැඩිමහලු වූ භික්ෂූන් වහන්සේලා සතර දිනා එකිනෙකා දෙසම බලති මා හිතන්නේ මේ සන්ධ්‍යාවේ ආනන්ද හිමියන්ට මද විවේකයක් දිය යුතු බවයි මම කතාව කීම ආරම්භන්නම් යැයි බද්දේ හිමි පිළිතුරු දෙයි
බුදුහිමියන් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන කපිලවස්තුවෙන් පිටව රජගහනුවර දෙසට ගමන් ගත්තා. කෙසේ වුවත් ඒ යන මග මල්ල රජධානී අනුප්‍රිය අඹ උයනේ විවේක ගන්නට නැවතුණා. මේ සමයේම වාගේ සුද්ධෝදන රජතුමා ශාක්‍යයන් කැඳවා කීවා, මා පුතුන් දැන් සම්මා සම්බුදු වූ හේයින් හැම රජ පවුලකින්ම කුමාරයෙකු බුදුහිමි හමුවේ මහනවිය යුතුය කියා. ශාක්‍ය වංශයේ නායකයන් එකඟ වෙලා ඉක්මනින්ම කුමාරවරු සිය ගණනක් අනුපිය අඹ වනයේට ගොස් මහන වුණා. මේන් පසු ඉක්මනින්ම තම පුතුන් ශාසනයට පුද කළ ඇතැම් ශාක්‍ය පවුල් තේරුම් ගත්තා ආනන්ද, අනුරුද්ධ, බද්දිය, බගු, කිම්බල හා දේවදත්ත යන කුමාරවරුන්ගේ පවුල්වලින් කිසිවෙක් රජතුමාගේ කැමැත්තට ඉඩ දී නැති බව. ඒ පවුල්වලින් කවුරුවත් මහාන වීමට ගිහින් නැහැ. මේන් අනෙක් පවුල්වල අය සිය අමනාපය හා කෝපය පෑවා යැයි බද්දිය හිමි කියයි. මෙවිට උපාලි හිමි කතා කරයි. රජතුමාගේ ඉල්ලීමට ඒ තරුණ කුමාරවරුන් මහාන නොවීම ගැන ඒ අයට දොස් කියන්නට බැහැ. අසූ වියති සුදවුන් රජු තවදුරටත් රජකම් කළේ නැහැ. ඒ වන විට නාම මාත්‍රයෙන් පමණයි රජ වී සිටියේ. අනෙක් කුමාරවරුන් තම තමන්ගේ සතුට සෙවීමේ ලෝකයන්හි සැරිසරමින් පිටත සිදුවන දේවල් ගැන කිසිම දැනුමක් නැතුවයි සිටියේ. රාජධානියේ සිදුවන දේවල් ගැන ඔවුන්ගේ සිහියේ තිබුණේ නැහැ. ඒකට වගකීව යුත්තේ ඒ අයගේ පවුල්වල වැඩිහිටියන්ම තමයි. ස්වාමීනි, මා දන්නවා ඔබ වහන්සේ අපට දොස් නොකියන බව. හරියට හරි මා මාලිගා බිත්තිවලින් පිටත කිසිම දෙයක් ගැන හාන් කවිස්සියක්වත් දැනගෙන හිටියේ නැහැ. අපේම ලෝකවල සිරවිලා සැපයෙහි ගැලෙමින් සිටියා විතරයි. ඒ සිදුවේ කොතරම් කාලයකට ඉහත වුණත් මට තාම ඒක මතකයි. අනුරුද්ධ හිමි පවසයි. ඒක අවතක්සේරුවක්. මා තමා කුඩා වියේ පටන්ම අනුරුද්ධගේ සමීපම මිතුරා. මේ මොහොතේ උන්වහන්සේ ගැන එක්තරා කතාවක් කීම උචිතයයි සිතනවා. බද්දිය හිමි නිහඬව සිනාසී කියයි, තම ඥාතිවරයා හෙළි කරන්නට යන්නේ කුමන කතාවදැයි දන්නා බැවින්දෝ අනුරුද්ධ හිමි සිනාසී, මේ කතාව අපේ බුදුහිමියන්ගේ ජීවිතයට අදාළද යැයි විමසයි. කෙසේ වුවත් කියමින් බද්දිය හිමි කතාව ආරම්භයි. ඔබ සඳහන් කළ කුමාරවරුන් 6 දෙනා මමත් අනුරුද්ධත් ඇතුළුව දිනක් පන්දු කෙළියෙහි යෙදී සිටියා. මාහැර අනෙකුත් අය එතකොට ඉතාම ලාබාලයි. වයස 9ක් හෝ 10ක් විතර ඇති. අපේ ඔට්ටුවම තමා පෙරදින අය කැවුම් ගෙනවිත් දෙන්න ඕනේ. මේ අවස්ථාවේ අනුරුද්ධ දිගින් දිගටම පෙරදුනා. ඒ හැම වතාවකම සේවකයෙකු වැව්වා මවගෙන් කැවුම් ගේන්න. 4 වැනි වතාවටත් සෙල්ලමින් පෙරදුනාට පස්සේ මවට තවදුරටත් කැවුම් එවන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඈ කැවුම් නැති බවට පණිවිඩයක් එව්වා. අනුරුද්ධට කැවුම් නැහැ යන එක තේරුනේ නැහැ. ඔහු හිතුවේ මේ අලුත් කැවුම් වගේ කියා. ඉතින් සේවකයාට කීවා නැති කැවුම් ගෙනවිත් දෙන්න කියා. අනුරුද්ධගේ මව හොඳින්ම දැන සිටියා අනුරුද්ධ නැති කියන වචනය නොදන්නා බව. මොකද හැම විටම හැම දෙයක්ම ලැබී තියෙන නිසා. රහතුන් වහන්සේලා මේ පුවත ඇසීමෙන් සිනාසෙයි. අනුරුද්ධ හිමියන්ද සිනාසී වැඩ හිඳි. අනුරුද්ධ හිමිගේ මව සිතුවා කුමාරයාට නැති යන වචනේ අරුත උගන්වන්නට ඕන කියලා. එහෙම හිතලා හිස් රන් තලියක් වැස්මකින් වසා නැති කැවුම් කියා අප සෙල්ලම් කරන තැනට එව්වා. එතනදී එය ඇරලා බැලුවාම හොඳම රසම කැවුම් වලින් රන් තලිය පිරී තිබුණා.
පෙර භවයක අනුරුද්ධ කුමාරයන් කළ පිනක මහිමය නුවර දොරටු පාලක දේවතාවුන් දැන සිටි නිසා මේ තලිය කැම් වලින් පිරෙව්වා යයි බද්දිය හිමි කතාවේ ඉදිරිය පවසයි. පින්වන්ත කුමාරයා කියා උපාලි හිමි පවසන්නේ සිනාසෙමිනි. ඇත්තෙන්ම වාසනාවන්තයි බද්දිය හිමි ප්‍රකාශ කරයි. අනුරුද්ධ රන් තලිය විවර කරලා අපට මේ නැති කැවුම් දුන්නා. අපි කවදාවත් මේ නැති කැවුම් කාලා නැහැ. ඉතින් අනුරුද්ධට මෙය ප්‍රහලිකාවක් වුණා. මාලිගයට ගින් මවගෙන් ඇසුවා මෑණියනි ඔබ මට ආදරේද? ඕ පුතේ මගේම පණටත් වඩා කියා මව කීවා. එවිට මේ හුරතලේට හැදුන දරුවා කීවා එහෙනම් මීට කලින් ඇයි නැති කැවුම් දුන්නේ නැත්තේ? මින් පස්සේ මට වෙන මුකුත් එපා නැති කැවුම් විතරයි ඕනේ කියා කීවා. අනුරුද්ධ හිමිගේ මෑණියන් සේවකයා කැඳවා ඇසුවා මේ රන්තලියේ මොනවත් තිබුණාද? මා එය දෙනකොට හිස්නේ කියා සේවකයා කීවා. කුමාරවරු රන්තලිය විවර කරනකොට එය ඇතුලේ පිරෙන්නම කැවුම් තිබුණා. ඒ තරම් ලස්සන කැවුම් මා මේට පෙර දැක නැහැ කියා. ඒ වගේ හොඩතලයට හැදුන කුමාරේ කොහොමද භික්ෂු ජීවිතයකට ඇතුළත් උනේ? මහා කච්චායන හිමි විමසයි. මම දන්නේ නැහැ අනුරුද්ධ හිමි පිළිතුරු දෙයි. අපේ පවුලෙන් කෙනෙක් බුද්ධ ශාසනයට ඇතුළත් විය යුතුය කියා මගේ අයියා මහානාම කුමාරයා කීවාම මන් දැනගෙන හිටියේ නැහැ ඔහු මේ කියන්නේ මොකක්ද කියාවත්. ඒ වෙනකොට නම් මට ටිකක් වයසයි. මේ කතාව අසන රහතුන් වහන්සේලා හැමදිනාසෙම අනුරුද්ධ හිමියෝද සිනාසෙති. මං හිතුවේ අද අපි බොහොමන් ලබනවා කියා. මේ දේවල් හෙළිදරව් වේවි කියා නම් මා සිතුවේ නැහැ. මහා කස්සප හිමි සිනාසෙති. අනුරුද්ධ හිමියනි කතාවේ ඉදිරිය පවසන්න. ඉතින් මා සොයුරු මහානාම කුමාරුගෙන් ඇසුවා මහාන වෙනවා කියන්නේ මොකක්ද කියා. මගේ සොහොයුරා කීවා මහාන වෙන අය හිසත් රැවුලත් බානවා, පඩු පෙව් රෙදි අඳිනවා, පැදුරක නිදනවා, පිඩු සිගා යනවා කියා. මං හොඳටම බය වුණා. මං කීවා අනේ එහෙමනම් මට මහාන වෙන්නට බැහැ කියා. මහානාම කුමරු සිතා බලා කීවා එහෙමනම් මේ දේශේ පාලනය කරන මිනිස්සු ගැන ඉගෙන ගන්න. වී වපුරා අස්වැන්න නෙලන හැටි ඉගෙන ගන්න. තව නොයෙකුත් දේ ඉගෙන ගන්න කියලා. මා කීවා ඔබ ඔය කියන හැටියට නම් ඒ කටයුතු වල කෙලවරක් නැහැ. ඔය දුක් කරදර හැරුණකොට විනෝද වෙන්න වෙලාවක් තිබෙනවාද කියා. මහානාම කීවා ඇත්ත තමයි, මේ ගිහි ජීවිතයේ කටයුතු වලත් කෙලවරක් නැහැ. අපේ පියවරුන් මුතුන් මිත්තන් ඒ වැඩ කරන අතරේම මිය ගියා. අපේ දෛවයත් ඉතින් ඒකම තමයි. අඩුම තරමින් අප දෙදෙනාගෙන් එක් අයෙකුට එහෙම වෙන්න වේවි. අනිකාට මහනවේ නිවන් දකින්නට අවස්ථාව තිබෙනවා කියා. මට එක්වරටම වැටහුණා මේ ජීවිතයේ කටුක බව. යථාර්ථයෙන් මිදෙන්න හොඳම විදිය නම් මහාන වීම හොඳයයි සිතුණා. ඉතින් මම කිව්වා එහෙනම් සොයුර ඔබ දැනටම ගිහි දිවිය ගැන දන්නවා නම් මාලිගයේම රැඳෙන්න, අපේ දීපල පාලනය කරන්න. මන් ගිහිගෙය හැරදා බුදු හිමියන් සමග තවුස් දිවියක් ගෙවන්නම් කියා. අනුරුද්ධ ඔබ එතකොට හරිම ලාමකයි. ඒ වතාවේ මොනවා කීවාද කියාවත් ඔබට තේරුමක් නැහැ යයි බක්කුල හිමි පවසයි. සමහර විට මා නොදැන සිටින්නට ඇති, සමහර විට දැනගෙන සිටින්නටත් ඇති. මා ගත යුතු මාර්ගය මෙය තමා කියා මට ඇතුළතින්ම හැඟුණා. ඉතින් මට මහාන වෙන්නම හිතුණා යයි අනුරුද්ධ හිමි පවසයි. මම මෑණියන් වෙත ගිහින් මගේ තීරණය හෙළි කළා.
ඇමේට එක හිලාම විරුද්ධ වුණා මට අවසර දුන්නේම නැහැ මහන වෙන්න ඇය රජතුමාගේ විධානය ගණන් ගත්තේත් නැහැ ඇමට හරිම ආදරය කළා මාහෝ සොහොයුරා ගිහි ගෙන් නික්ම යාම ඇ ප්‍රතික්ෂේප කළා තුන්වෙනි වතාවේ ඇසුවාම ඇ කීවා යෝ රජ තනතුර දරන බද්දියත් මහන වෙනවා නම් මට අවසර දෙනවා කියා මා ශාක්‍ය වංශයේ පාලන කටයුතු භාරව සිටින නිසා මා මහාන නොවේය කියා අනුරුද්ධගේ මෑණියන් සිතුවා මේ විදියට අවසර දීම ඇ හරිම සූක්ෂම විදියටයි කළේ යයි බද්ධිය හිමි පවසයි මා ඒ මොහොතේම බද්ධිය වෙතට ගිහින් කීවා මගේ මහාන වීම රැඳෙන්නේ ඔබ අතේය කියා ඔබ එක එල්ලේම කීවා ඔබට කැමැත්තක් කරන්න මාව මේකට ඈඳ ගන්න එපා කියා ඒ මොහොතේ බද්දිය බලය හා සැප සම්පත් සහිත ජීවිතයකට ඇලිලා ගලිලා හිටියේ ඒ නිසා ඔහුට ඒ සේරම දමා යන්නට හිතුනේ නැහැ නමුත් මම තදින්ම කියා සිටියා මහන විමු කියා ඔහු බෑ කියද්දි අන්තිමේදී මං කියා සිටියා වසර හතක් හිඳිමු කියා අවුරුදු හතක් යනකොට ඔහු රජකම හැරදා දිගටම මහන වී සිටීය කියා මං හිතුවා ඒ වෙලාවේ මා මවිත කරමින් ඔහු කීවා ඒ තරම් කල් නම් ඉන්නට බෑ කියා එහෙනම් අවුරුදු 6ක් ඉමු යයි මම කීවා අනුරුද්ධ හිමියන්ගේ තිබුණු උත්සාහයට නම් මා ගරු කරන්නට ඕනේ ඔහු මට බොරුලක් දුන්නේම නැහැ. ඔහු illu කාලය කෙමෙන් වසර 5ට 5න් 4ට අඩු කළා. අන්තිමේදී වසරකට බැස්සා. යයි බද්දිය හිමි පවසයි. මම බද්දියට කියා සිටියා මට බලා එන්න බැරි බව. අන්තිමේදී මාස 7කට බැස්සා. ඊළඟට 6 මාසකට, 5 මාසකට, 4 මාසකට, 3 මාසකට, 2 මාසකට එක් මාසකට ඒත් ඔහු නැවතුනේ නැහැ මා නිසා ඔහු වෙහෙසටපත් වන්නට ඇති ඔහුගේ අවසාන ඉල්ලීම උනේ සත් දිනයි අන්තිමේදී බද්දිය හිමි ඊට එකඟ වුණා රාජ්‍ය කටයුතු ඥාති සොහොයුරු මහා නාමන්ට පවරා දීමට සතියක්වත් ගත වෙනවා ඒ සතිය තුල සියලු සැප සම්පත් විඳමින් ඉඳුරන් පිනවීමට අපි හිතුවා යයි බද්දිය හිමි සිනහවකින් මෝසරසාගෙන කියයි අප කුමාරවරුන් 6 දෙනා හිටක් නැතුවක් මෙන් දින 7ක්ම ඉඳුරන් පිනවමින් කල් ගත කළා යයි ආනන්ද හිමි පවසයි අපි කපිලවස්තුව හැර යන විට ඇත් අස් රිය පාබල සේනාවන් අපව දේශ සීමා මායිම දක්වා පෙරහරින්ගෙන ගියා ඒ අය ආපසු හැරී යද්දී අප 6 දෙනා එක්ව මල්ල රාජධානිය දිසාවට ගමන් කළා. ඒ තමා අපේ අබිනික්මනේහි මුල්ම පියවර. යයි අනුරුද්ධ හිමි පවසයි. දෙවැනි පියවර තමා අපේ අගනා රන් මිනි මුතු මැණික් රිදි අබරණ හා වටිනා සලුපිලි සේරම උනා කසාවත් හැඳීම. අපේ සියලු දේ මල්ල කළා. උපාලි අතට දී කීවා උපාලි පෙරලා නුවරට යන්න අපට මේ කිසි දෙයක් දැන් පළක් නැහැ මේන් ඔබට ජීවිතාන්තය දක්වා යහතින් ජීවත් විය හැකි බද්දිය හිමි පවසයි නමුත් මට පුළුවන් උනේ නැහැ මේ අය හැර යන්න මා පොළවේ හැපෙමින් ඇඬුවට පළක් උනේ නැහැ අන්තිමේදී කුමාරවරුන් මට කන් නොදුන්නාම මන් නැගිට කඳුලින් බරව ඒ හැමත වැඳ පෙරලා නිවහනට එන්නට පිටත් වුණා. ටික දුරක් යද්දී මට සිතුණා මා ආපසු මේ වස්තුව පොදි මැදගෙන ගියොත් මගේ ශාක්‍ය වංශික හාම්පුතුන් සිතාවේ මා ඒ කුමාරවරුන් මරා ඒ අයගේ වස්තුව පැහැරගත්තාය කියා. එහෙම අරගෙන ධනවත් වෙලා එනවාය කියා. කොහොමටවත් මම කරනවැෑමිය කුවිතරයි මාළඟයි දැලිපියේ ඇත්තේ කියා මේ විදියට දුරදික සිතා බලා
මන් සේරම වස්තු පොදිය ගසක එල්ලා මටම කියාගත්තා දැන් හරි මං මේ සේරම පිනට දුන්නා මට කුමාරවරුන්ට එක් වෙන්නට දැන් පුළුවන් කියා උපාලි හිමි පවසයි උපාලි ආපසු දුර තියා එනවා මන් දැක්කා හැබැයි දෑත හිස් මං මුලින්ම හිතුවේ උපාලි සොර මුලකට හසු වන්නට ඇද්ද කියායි ආනන්ද හිමි පවසයි ඔවුන්ගේ වටිනා වස්තුව හැරදා එහෙමගෙන මං හේතු විස්තර කළා ඒ අය තේරුම් ගත්තා මං හැබවින්ම අනතුරකට මුහුණ පාන්නට ඉඩ තිබුණ බව ඉතින් අප හැමදෙනාම එක්ව බුදු හිමියන් දකින්නට අනුපිය අඹ වනයේට ගියා යයි උපාලි හිමි පවසන්නේ සිනහවකිනි අපි බුදු හිමියනුත් රහතුන් වහන්සේලාත් වැඩ සිටි තැනට සෙමින් ළඟා වුණා බුදු හිමියන් අප එන දුටුවාම අපට ළඟට එන්නේ ඇරයුම් කළා යයි ආනන්ද හිමි පවසයි මා සොයුරුනි මෙහි ආවේ ඇයි කියා බුදු හිමියන් විමසුවා අපගේ පවුල් වලින් ඉටු විය යුතු යුතුකමක් ලෙස අප ශාසනයට ඇතුළත් වන්නට ආ බව මා කීවා ආනන්ද හිමි පවසයි එවිට බුදු හිමියන් ඇසුවා උපාලි ඔබ ආවේ ඇයිද කියා මා උත්තර දෙන්නටත් කලින් දේවදත්ත කතා කරලා කීවා උපාලි අපේ සේවකයා අපේ හිස මුඩු කරගන්නටත් අපේ සිවුරු සෝදා දෙන්නටත් ඔහුව අවශ්‍යයි කියා බුදු හිමියන් කීවා දේවදත්ත මාගේ ශාසනයේ සේවකයන් නැහැ භික්ෂූන් හැමෝම එක සමානයි අපි අපේ කටයුතු බලා කියා ගන්නවා ඉතින් උපාලි ඔබට රාජකාරියක් නැති නිසා මොකද කරන්නේ කියා මා දන්නේ නැහැ හැබැයි මට ආපසු ගෙදර යන්න නම් බැහැ යයි මා කීවා ඉතින් බුදු හිමියන් මගෙන් ඇසුවා ඔබ මහාන වෙන්න කැමතිද කියා මා කීවා මං සේවකෙක් පමණයි කියා උන්වහන්සේ කීවා උපාලි මේ ශාසනයේ කුල භේදයක් නැහැ කියා බුදු හිමියන් නැවතත් ඇසුවා උපාලි මහාන වෙන්නට කැමතිද කියා මා පුදුම වෙලා කීවා එහෙමයි ස්වාමීනි ඔබ වහන්සේ මාව පිලිගන්නවා නම් මා මහාන වෙන්න කැමතියි කියා උන්වහන්සේ කීවා එහෙමනම් මා මුලින්ම පැවිදි කරන්නේ ඔබයි කියා දේවදත්ත එකඟ නොවි එහෙම වුණොත් උපාලි අපට වඩා දෙටු වෙනවා එවිට අපි ඔහුට වඩා තත්වෙන් පහත් වෙනවා අපට ඔහුට වඳින්නටත් වෙනවා යයි පෙවසුවා බුදු හිමියන් මහා කරුණාවෙන් දේවදත්ත දෙස බලා එසේම වේවායි කියා මා මහාන කරලා අනතුරුව අන් අය ශාසනයට ඇතුළත් කරගත්තා යයි උපාලි හිමි පවසයි ඔබ හැමට රහත්ඵල ලැබීමට ටික කාලයක් ගත වුණා නේද බක්කුල හිමි විමසයි මට නම් වසර දෙකක් විතර ගත වුණා යයි අනුරුද්ධ හිමි පිළිතුරු දෙයි සාරිපුත් හිමියන් මට ධ්‍යාන වැඩිම ගැන කියා දුන්නා අටවැනි ඵලයටපත් වීමට බුදු හිමියන් බොහෝසේ උදව් කළා මා ගුරුහරුකම් ලැබුවේ වේලුවනෙහිදී ඊළඟ වසරේ එහි වස් විසුමට මා ආරාධනා ලැබුවා වේලුවනය මට වස් විසීමට සුදුසුම තැන බව උන්වහන්සේ දැන සිටියා උන්වහන්සේ නිවැරදි ඒ වස් අවසානයේ මා රහත් ඵල ලැබුවා යයි උපාලි හිමි පවසයි බගු කිම්බල හා මාත් රහත් ඵල ලැබීමට ඒ තරම් කාලයක් ගත කළා බුදු හිමියන් වරින් වර අපට අනුශාසනා කළා වැඩිහිටි හිමිවරුන්ගේ කාරුණික උපදෙස් හා මඟ පෙන්වීමද අපට ලැබුණා පත්තිය හිමි පවසයි පොන්න හිමියන්ගේ දේශනාවන්ට සවන් දී මා සෝවාන් වුණා එතෙන් පටන් මා ඒ හිමියන්ට කෘතගුණ සලකනවා ගුරුතුමනි ඔබ වහන්සේ මට මුල්ම පාඩම කියා දුන්නා එයින් පසු මා කෙමින් කෙමින් ඉහළට ගමන් ගත්තා යයි ආනන්ද හිමි පොන්න හිමිට පවසයි
ඔබ රහත්ඵල ලබාවිද නොලබාවිද යන සැකය වරින් වර ඔබ තුල ඉස්මතු වූ බව අප දන්නවා. නමුත් අප හැම විටම දෙන සිටියා ඔබ රහත් වන බව යයි බද්දිය හිමි පවසයි. බුදු හිමියන් හැම විටම දේශනා කළාසේ කාලය මායාව. ඵල ඉදුණු විට එය නිතතින්ම බිමට ඇද වැටෙනවා. ආනන්ද හිමියනි, බුදුන් වහන්සේගේ ප්‍රධාන උපස්ථායකවරයා ලෙස ඔබ වහන්සේට අපට නැති වගකීම් රාශියක් පැවරී තිබුණා. උන්වහන්සේට මහා ශුන්්‍යත සූත්‍රය දේශනා කළා මතකද යයි පොන්න හිමි විමසයි. ඔව් යයි ආනන්ද හිමි පිළිතුරු දෙයි. බුදු හිමියන් කීවදන් ඒ ආකාරයෙන්ම අපට නොපවසන්නේ ඇයි පොන්න හිමි විමසයි. ආනන්ද හිමි බුදු හිමියන් මට මෙසේ කීවායයි අරඹයි. ආනන්දය, යම් මේ සූත්‍ර ධර්මයක් වේද, ගාථා ධර්මයක් වේද, විස්තර ධර්මයක් වේද, ඒ සඳහා ශ්‍රාවක තෙමේ ශාස්ත්‍රෝන් වහන්සේ අනුව යන්නට නුසුදුසිය. ඒට හේතු කවරේද? ආනන්දය, තොප විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ධර්මය අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනෙන් පුරුදු පුහුණු කරන ලද්දාහු, සිතින් සලකා බලන ලද්දාහු, නුවණසින් අවබෝධ කරන ලද්දාහු දවේ. ඒත් ආනන්දය, යම් මේ කතාවක් කෙලෙසුන් කපා හරින්නේද සිත විනිශ්චය කිරීමට සුදුසුද? ඒකාන්තයෙන් කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශේෂ දැනුම් පිණිස, සත්‍ය අවබෝධය පිණිස, නිර්වාණය පිණිස පවතීද? එනම් ලද දේන් සතුටු වීම පිළිබඳ කතාය, විවේකයේ පිළිබඳ කතාය, ශීලයේ පිළිබඳ කතාය, සමාධිය පිළිබඳ කතාය, ප්‍රඥාව පිළිබඳ කතාය, විමුක්තිය පිළිබඳ කතාය, විමුක්ති ඥාන දර්ශනය පිළිබඳ කතාය යන මෝහුයි. ආනන්දය, මේ බදු කතා හේතු කොටගෙන ශ්‍රාවක තෙමේ වළක්වන ලද නමුත් ශාස්ත්‍රෝන් වහන්සේ අනුව යන්නට සුදුසුය. ආනන්දය, යම් සූත්‍ර ධර්මයක්, ගාථා විස්තර ධර්මයක් වේද ඒ හේතු කොටගෙන ශාස්ත්‍රෝන් වහන්සේ අනුව යාම සුදුසුවේයි. ආනන්දය, තොප විසින් පැවිදිව බොහෝ වූ බුද්ධ දේශනා අසන ලදී, වචනෙන් සිතින් දරණ ලදී, නුවණින් දැනගන්නා ලදී, යම් කතාවක් කළ කිරීම, නිරෝධය, විරාගය, සංසිඳීම, සත්‍ය අවබෝධය, නිවන පිණිස පවතිනම් අල්පේච්ඡ කතා, සන්තුෂ්ටි කතා, විවේක කතා, සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා යන මෙබඳු කතා නිසා ශ්‍රාවක තෙම වළක්වන ලද නමුත් ශාස්ත්‍රෝන් අනුව යන්නට සුදුසුය. හිමියනි, ඔබ වහන්සේට බුදු හිමියන් කිසි විටක ඉවත යන්නේයි කීවේ නැහැ. උන්වහන්සේ හැම විටම ඔබ වහන්සේ තව තවත් ලං කරගත්තා. හැම විටම ඔබේ ශක්තිය, ඔබේ සැලකිලි අගය කළා. උන්වහන්සේගේ කටයුතු කර ගැනීමට ඔබෙන් උදව් ලැබුණා. උන්වහන්සේගේ දේශනාවන් මතක තබා ගැනීමට ඔබ තුල වූ දක්ෂතාවය දුටුවා. දිනක ඔබ නිවන සාක්ෂාත් කරගන්නා බවත් උන්වහන්සේ දැන සිටියා. කිසි විටක පැමිණිල නොකර ඔබ බුදුන් වහන්සේ හොඳට බලාගත්තා යයි මහා කස්සප හිමි පවසයි. කුටියේ අනෙක් සියලු රහතුන් වහන්සේලාද එකඟතාවය පළ කරති. ආනන්ද හිමි හිස නමා මහා කස්සප හිමියන්ගේ වදන් මෙනෙහි කරයි. අන්තිමේදී කඳ ඍජුව තබා හිඳගනි. තවම දේවදත්ත හිමි ගැන සඳහනක් කළේ නෑ නේද යැයි සෝපාක හිමි විමසයි. දේවදත්ත සෑහෙන කාලයක් වීරියෙන් භාවනා කළා. ධ්‍යාන සතරම ලබා යම් තරමක අතීන්ද්‍රීය ශක්තියින්ද ලැබුවා. අවාසනාවකට එක් තැනකින් එහාට ගියේ නැහැ යැයි බද්දිය හිමි පවසයි. ඕ, දේවදත්තට
හැම විටම පළමුවෙනියාවීමේ අවශ්‍යතාවයේ තිබුණා ඔහුගේ අහංකාරකමත් උඩකුකමත් නිසා සැබෑ අරමුණට පැමිණීමට නොහැකි වුණා ඔහුට අවසානයේ ඌදේ අප හැම දිනම දන්නවනේ ඒ උනත් ඒ කොටස පසුවට තබාගමු යයි මහා කස්සප හිමි පවසයි ආනන්ද හිමියනි ඔබ වහන්සේ අද සවස දේශනා කළ සූත්‍රයේ සැබෑ අරුත දේවදත්ත හිමි තේරුම් නොගත් හැඩයි ඔහු බ්‍රාහ්මණ වංශයේ පිළිපඳව දරුවේ තමා කුඩා කල පටන්ම මොලේට කාවද්දා සිටි අදහස පමණයි එනම් කෙනෙක් උපතින්ම බ්‍රාහ්මණ වෙනවාය කියා ඔහු මගේ මතයට අවනත උනේ ධර්ම ශ්‍රවණය කරන විටක පමණයි නමුත් එවිටත් යටිසිත ඒට ඇති අකමැත්ත මට හැම විටම හැඟුණා යයි උපාලි හිමි පවසයි බගු සහ කිම්බලට මොනවාද උනේ සෝපාක හිමි විමසයි ඒ දිනම රහත් වූ පසු හිමාලයට ගියා ඉන්පසු ආරංචියක් නැහැ මා දන්නා තරමින් දෙදෙනාම භාවනානුයෝගීව විමුක්ති සුවයෙන් ජීවිතයේ ඉතිරි කාලය ගත කරන්නට ඇති විශ්වයේ සියලු සතුන්ට මෛත්‍රිය කරුණාව පතුරවා හරින්නට ඇති ඒ ක්‍රියාව ඉතා වැදගත් මෙනිය නොහැකි දානය ඒ මිත් වැඩීම බුදු හිමියන් බොහෝ වතාවල කීවාසේ මිනිසාට සේවය කළ හැක්කේ ධර්මය දේශනා කිරීමෙන්ම පමණක් නොවේ අනුරුද්ධ හිමි පවසයි එය සැබවින්ම නිවැරදි ආනන්ද හිමි පවසයි මෛත්‍රිය පතුරවා හැරීම හැම දිනාටම කෙරෙන උතුම්ම සේවයක් බුදු හිමියන් මේ සම්බන්ධයෙන් දේශනා කළ වැදගත්ම සූත්‍රයක් තමයි කරණීය මෙත්ත සූත්‍රය ගුවා ගැබතුල වූ රහතුන් වහන්සේලා දෙනෙත් පියා ආනන්ද හිමියන්ට සවන් දෙති ඒ හැම අයෙකුටම උන්වහන්සේ විශ්වයට මුදා හරින තරංග දෙනෙයි ඒ උන්වහන්සේ තම කරුණාසාරය අන් අය හා හවුල් කරගන්නා සේය